मै तुना सांत फिलिप सह जाकोब अपोस्तल वरुंगे मंगल मगे आंध्र प्रमाण ते नी अदापि मे उत्थान समय स्वामी नहसे शुद्धात्म लबागन गमन गमने यान अद्यकी मे नापि मे विशेष मे मंगल लेतुले ताकिन द्यक्ति सांत फिलिप सह जाकोब अपोस्तल वरुण शुद्ध धातु हम एक इतनी एवा एकतु करगत पापांसे अदाल 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 कैथीड्रल एकट यान अदाल देवस्थान एकट यान सिरपु नेतुव ए शुद्ध धातु अरगन यानवा तो मिगता पदनम वेन्ने एक दवसे यालगे मंगल्य समरन नमुत ए यालगे जीवित हरहा अपि अद्दकिन देयक तियेनवा मगे आदर विमान तेनी फिलिप किला कियन्ने ओब जुआम तमगे देवेनी परिच्छेदे कियुव स्वामीन वहन्से पौद्गलिकव कथा करपु गोले मानु एन्न किया तर फिलिप सियाला तैयार लगिया फिलिप जीवित अडुडुडु कांगु डांति बोला स्वामीनासे में गमन असे तमाई उबगी जीवित अर्थवत् कराने टिक टिक गालवन्न पुतु गालव गालव अर्गने आने तर फिलिप तमाई मगे प्रमाणते ने अभी दाखिन्ने उन्हांसे फिलिप शुद्ध करन विद्याक तेरा उब जुआम हावेनी परिच्छेदे हावेनी वगान्ते इदं बलन्न उन्हांसे फिलिप ट कथा करला कियनवा अपि मेनिमट කෑම දීමට කොහෙන් රොටි මිලට ගමුද කියලා 5000ක් පිරිමි විතරක් ඉන්නවා. පිලිප්ප උඩ යනවා. පිලිප් රිදිකාසි වලින් උත්තර දෙන්න බලන්න. රිදිකාසි 200ක් පද්මදි වේ. ඒක විශාල ගාණක්. තම ජේසුස් නෝ කියන කයාට මතක වෙනවා. උන්වහන්සේ කියා දෙන්නේ මේ විදියට. ටික ටික උන්වහන්සේ කියා දෙල සුද්ධ කරගෙන අරගෙන යනවා. ඒතර අද සුවිශේෂ අපි දකින්න එකයි. උන්වහන්සේ मिथन पटन हसी ස්වාමිනී පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව එයා අපට හොඳටම ඇයි උනාසිට කියේ. පිලිප්ගේ එක පැත්තකින් ලස්සන දෙයක් තමයි මේ පියාණන් වහන්සේ දැක්කොත් මට ඇති කෙර හැඟීම. අනිත් පැත්තෙන් ගත්තාම මෙතන ජේසු ඉන්නවා කියන එකට අමතක වෙච්ච ගමන් ජේසුගේ අරමුණ වටහා ගත්තේ නැතිකම. දැන් අඩුගානේ මේ බේසික් ප්‍රාථමික තලෙවත් නැතුව කොහොමද ගෝලෙක් වෙන්නේ? අපි වගේ ආතර ප්‍රේමන්ත උනාසි තෝරගත්ත එච්චර දුර්වල චරිත පැහැදිලිව ජුරුල දුරුල ශක්ත ඉතනදී උන්වහන්සේ මාර්ගය උන්වහන්සේ ජීවන උන්වහන්සේ ඇත්ත ජේසුස් වහන්සේ පෙරතර දෙමින් පිළිප් පෙපමණ කලක් ඔබ මා සමග විසුණමුද තවමත් ඔබ මා හඳුනන්නේ නැද්ද අනිතන ප්‍රශ්නය තාම දන්නේ නැහැ නමුත් අපි දන්නවා පිළිප් පිළිප්වත් ජාකොබ්වත් මුලින්ම ජුවම්තුමා ක්‍රියාපතේ දර්ශන පරිශ්‍රයේ අපි දකිනවා ජාකොබ් හිසකසාදාන මරණ හෙරොද් තොර මේ මිනිස්සව මරලා පීඩනයකට ඒ මරණය කියන පීඩනයකට හරහතම යගලට යන්න වෙන්නේ. ඒතරු ගැදර පෙම්මන්තේනි ඒ නිසා එතනදී මේ තැනට එන්න ස්වාමිනාසයාගේ ගොඩනගන විදියක් තියෙනවා. ජාකොබ්තුමත් පිලිප්තුමත් දෙදෙනාම ප්‍රාණ පරිත්‍යාගී වුණා. ඒතර ඒ ඒ ඒ කටයුතු කාරණාවලදී ගියාදර ප්‍රමාන්තේනි යාලව ස්වාමිනාසේ අරගෙන ගිය ගැඹුරු විදියක් ඒක වචනේ කතා කරලා කියන්නේ මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුල සිටින බව විශ්වාස නොකරන්නේහිද මා ඔබට හට වදාළ වචන මගේ අධිකාරී බලයෙන් නවදාරමි පියාණන් වහන්සේම මා තුල වැඩවසමින් සුවකීය ක්‍රියා ඉටු කරනසේක මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුල සිටින බවට මාගේ වචන විශ්වාස කරන. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න. ඒකාන්තයෙන්ම එසේ ඔබට කියමි.
මා දහන්නා මා කරන ක්‍රියාද කරන්නේ තවද මා පියන් වහන්සේ වෙතට වඩින බැවි ඔ මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ඒ සම්බන්ධතාවය තුළ මයාදර ප්‍රමාන්තිනී ස්වාමීන් වහන්සේ මේ ලෝකෙන් ගියයින් පස්සේ ඔබට මට ගෝලියෝ විදිහට ඒ හැම කෙනෙකුටම දුන්නු බලය ඔබට මට තයිති එතකොට ප්‍රබල ජීව ක්‍රියා කරන ජීවිතය මහා ගැඹුරු සම්බන්ධතාවයක ඉන්න ජීවිතය එක අපි අයිති කර ගන්න ඕනේ මපියල් මහසේ තුරද පියල් මහසේ මාතුල සිට බව වචන විශ්වාස කරන තමයි ක්‍රියා නිසාමත් විශ්වාස කරන්නේ පුත්‍රයා තුල පියල් මහසේ මහිමෙන් පමුණු ලැබර පිලිස ඔබ මාගේ නාමයෙන් අය දින කවර දෙයක් වද මම ඊට කරන්නේ ඔබ මාගේ නාමයෙන් අය දින කවර දෙයක් වද මම ඊට කරන්නේ ඒ කියන්නේ උන්වහන්සේ රහසේ සිංහ උන්වහන්සේ ස්වර්ගයට නැගලා උන්වහන්සේ සිංහාසනේ දකුණු පැත්තේ ඉන්නවා ස්ටිවන් තුමාට ගල්ගහක් දැකේ කයි දකුණු පැත්තේ ඉන්නේ ගාදර ප්‍රමාන්තෙනි උන්වහන්සේ ඔබ මව ඒ කිය ස්වර්ගයට උන්වහන්සේ ස්වර්ගයට වැටලා ඔබ මම වෙනුවෙන් මැදිහත් වෙන විදිහ එනිසා උන්වහන්සේ එතනින් නම් ඔබගේ මගේ ජීවිතේ සම්බන්ධ වෙන විදිහ පිලිප්ගේ ජාකොබ්ගේ ජීවිත ඇස්සේ ස්වාමීන් වහන්සේ කොහොමද කැඳවෙ පිලිප් බෙත්සයිදාවෙන් කැඳවන්නේ මගේ ප්‍රමාන්තෙනි එතකොට ඒ තැන්වලදී කැඳවලා ස්වාමීන් වහන්සේ මහා ගැඹුරු ගමනකට යාලව වරගෙන යනවා ඒ ගමර තුල යාලව ශක්තිමත් කරනවා වචනය වචනය ජේසුගේ නාමයෙන් වචනය මුළු ලෝකෙටම අරගෙන යනවා මරණය දක්වාම අරගෙන යනවා ඉතින් ඒ තැනට යාලට යාලට ශක්තිය ලැබෙන උත්ථානයේ බලයෙන්මයි ඒක ප්‍රවලතුමා කතා කරලා කියන්නේ බලන්න මා ඔබට බාර නිෂ්පල බාර තුන්නේ මලබගත් දෙම බව ප්‍රධාන කොට කිව යුතුය එනම් සුද්ධ දීවිල ප්‍රකාර ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපෝ දේශා මල බවත් වලුන් ලැබූ බවත් සුද්ධ දීවිලි ප්‍රකාර තුන්වෙනි දා උත්ථාන කරනු ලැබූ බවත් කේපස්ත හා පසු දොළොස් දිනාට දර්ශනීය බවත් ඉන්පසු උන්වහන්සේ 500කට වැඩි සහෝදර සමූහයකට එක විටම දර්ශනීය වූසේ ඔවුන්ගෙන් සමහරුන් මිය ගියද වැඩි දෙනා තවම ජීවත් සිටි ඉන්පසු උන්වහන්සේ ජාකොබ්ටද අනතුරු සියලු පියරි ප්‍රේරිතයන්ට දර්ශනීය වූසේ අවසන් වශයෙන් අකලට උපන්නක වෙන මටද උන්වහන්සේ දර්ශනීය වූසේ ඒ කියන්නේ ජේසු පෞද්ගලිකව හම්බ වෙලා එයාලා ඉදිරියේ ඒ සම්බන්ධතාවය ඇති කරලා ඒ සම්බන්ධතාවෙන් තමයි ජීවත් වෙන්නේ බලගත් ජීවිතයක් ජීවිත වෙනස් කරන ජීවිතයක් කඩවලින් ගැල සිඳෙද්දි ස්වාමිනාසිර සාක්ෂි දරන ජීවිතයක් මරණයෙන්වත් නතර කරන්න බැරි ගැඹුරු ගමනක් ස්වාමිනාහසේ ඔබට මට යන්න ආරාධන හැම ශුද්ධවන්තයෙකුටම පෞකාර අතීතයක් තියෙනවා ගියතර බිමතනි කැපි ජාකොබ් තුමාගේ පිලිප්ගේ ජීවිතවල දකින්න දේ ඒ පසුබිම් කොච්චර දුර්වල චරිතද ඒ දුර්වලකම් අස්සේ ස්වාමිනාසේ යලව එක්කගෙන ගිය ගමනක් දුර ගමනක් තියෙනවා තව සින්දාස අඩුපාඩු හද ගුඩ නගාගෙන අරගෙන ගිය ගමනක් ඉතින් ඔබට මට මෙහෙවරක් තියෙනවා ගැඹුරු මෙහෙවරක් තියෙනවා ස්වාමිනාසේ තුල කරන්න නිසා මාර්ගය වෙන උන්වහන්සේ සත්‍ය වෙන ජීවනය උන්වහන්සේ වයිති කරගන්න තම ගැඹුරු මැද හිටන උනාසෙ මාර්ගයයි උනාසෙ සත්‍යයයි උනාසෙ ජීවනයයි ජීවත් වෙනවා කියලක සහ ජීවනය අතර වෙනසක් තියෙනවා පිළිප්ල ජීවත් වුණා හැබැයි ජීවනයෙන් පිරිච්ච ජීවිතයක් අමොනි ශුද්ධාත්ම ලැබුණාන් පස්සේ අර ජීවිතේ මරුණත් ඒ ජීවනය නැති වෙන්නේ නැහැ අතිරත් අපි පිළිප් ගැන චාකුබ් ගැන කතා කරනවා මගේ ආදර ප්‍රේමන්තේනි මේ තැනදී ඇත්ත උන්වහන්සේ මාර්ගය සත්‍ය උන්වහන්සේ जीवित बुर्वक जीवित दातनिक सत्य गमन जीवने से मार्गे से जीवने से सत्य से सत्यकन जीवन शक्ति से शक्तिकरायन मामत से सत्य से मे महा गबरु अत्यकीम अतु करगन අත්දැකීමට ඇතුල් වෙලා වචනය තුල කතා කරන ලෙස උන්වහන්සේ තුල බලගත් අත්දැකීමකට යන්න ඒ ශුද්ධවන්තයන් ශුද්ධවන්ත භාවය තුල ගමන ගියාසේ ඔබට මට කාර්යයක් තියෙනවා කරන්න ස්වාමිනාසිර බද්ධ වෙලා ගැඹුරුයි සම්බන්ධ වෙලා ඒ කාර්ය කරන්න බලය ශක්තිය ඉල්ලන්න ආමෙන් ජෙස්පිරා